කට උත්තර නැති වෙන්න කලින් සිග්නල් ඩීප් ක්ලීන් එකකට මාරු වෙන්න. ගුරු විදුහල් ප්‍රති ගැටළු වලට කැබිනට් රැස්වීමේදී විසඳුම් නොලැබීම හා අධ්‍යාපන අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡා අසාර්ථක වීම හේතුවෙන් ගුරු විදුහල්පති වෘත්තීය සංගම් අද 24 වන දිනටත් වර්ජනයේ නිරත වෙනවා. එම වර්ජනයට සමගාමීව ඔවුන් අද උදෑසන වැලිසර, කොට්ටාව, මොරටුව, පන්නිපිටිය යන ප්‍රදේශවල සිට රථ පෙළපාලි වලින් ගමන් ආරම්භ කළේ මාර්ග හතරක් ඔස්සේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පැමිණීමටයි. එහෙත් වැලිසරින් ගමන් ආරම්භ කළ විරෝධතා ගමන නැවැත්වීම සඳහා මහභාගයේ පොලිසිය වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වර්ණ නියෝගයක් ගෙන තිබුණා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් නිකුත් කර ඇති නියෝගයන්ට අනුව මෙම එක් රැස්වීම සංවිධානය කටයුතු සිදු නොකරන ලෙසට මෙයින් නියෝග කරමි. ඒක රැස්වීම වෙන්න බෑ කියලා තියෙනවා. කෙසේ වෙතත් එ නොතකා විරෝධතා කරුවන් අඛණ්ඩව කොළඹට පැමිණියා. නුවරපාරේ කඩවත ප්‍රදේශයෙන් ඇරඹි රථ පෙළපාලියද නැවැත්වීම සඳහා කඩවත පොලිසිය මහර මහේස්ත්‍රාත් අධිකරණයෙන් වර්ණ නියෝගයක් ගෙන තිබුණා. විවිධ නේ විවිධ ප්‍රදේශවල පිරිස් මැසේ එක්ලස් කරලා තිබෙන් අනෙක් ප්‍රදේශවලටද රෝග ව්‍යාප්ත වීම අවධානමක් ඇති විය හැකිය. එබැවින් උද්ඝෝෂණ ව්‍යාපාරයේ හෝ පෙළපාලි නුපවත්තන ලෙසද මෙයින් නියෝග කරමි. මහේස්ත්‍රාත් මහේස්ත්‍රාත් අධිකරණය නවත්තන්න කියලා කිව්ලා තියෙනවා. හොඳ නැහැ කියලා තමයි කියන්නේ. අරගන්න. එසේ වුවද විරෝධතා කරුවන් අඛණ්ඩව කොළඹට පැමිණියා. හයිලවෙල් පාරේ පන්නිපිටිය ධර්මපාල විදුහල අසලින් සහ ගාලුපාරේ මොරටුව නගරයෙන් ඇරඹි ගුරු විදුහල්පති රථ පෙළපාලිය දහවල් 12 පමණ වන විට කොළඹ නගරයට ළඟා වුණා. මේ හේතුවෙන් නගරේ දැඩි රථවාහන තදබදයක් හටගත්තා. එම රථ පෙළපාලි හතරේම නියෝජිතයින් ඉන්පසු කොළඹ ජනාධිපති කාර්යාලය දක්වා ගමන් කළා. මේ ප්‍රශ්නේ කඩිනමින් විසඳුවේ නැත්නම් මේ ජනාධිපති මන්දරයේ ඉස්සරහා ගේට්ටුව විතරක් නෙවෙයි වැහෙන්නේ මුළු ජනාධිපති ලේකම් කාර්යාලෙම වට කරලා ලක්ෂ ගණනින් ගුරු විදුහල්පතිවරුන් ගොළු ගෙඩි වලින් පුරවනවා. එදාට අපිට කොවිඩ් පොකුරු පෙන්වන්න ඉන්න එපා. අනතුරුව ජනාධිපති ලේකම් කාර්යාලයේ නියෝජිතයෙකු පැමිණ විරෝධතා කරුවන් සමග සාකච්ඡා කළා. ඇයි මේක දිගහැරගෙන යන්නේ? මේක ඉස්සරහට බැරිද පුතමල්ල? දැන් මේ අදත් මේ ඉස්සරහටත් ඇවිල්ලා අපි කතා කරන්නේ. විශේෂයෙන් තව ඉල්ලීමක් කියනවා, මේ වෙලාවේ මේ පිරිස රැස්ව ලයින් එක අපි වුණත් දැන් මේ ළඟ වැඩි. ඒක නිසා ඒ ගැනත් අවධානය යොමු කරන්න කවුරු? අපිට කොවිඩ් පොකුරු පෙන්වන්න එපා. කොවිඩ් පොකුරු හදනවනේ ඒකටත් ආණ්ඩු වග කියන්න ඕන. පෞගේ සතිය විසඳුවේ නැහැ. ගිය සතිය කැබිනට් එක විසඳුවේ නැහැ. ලබන සතිය විසඳුවේ නැහැ. ගුරු වරුන්ටත් අවශ්‍යයි මේක ඉක්මනින් විසඳන්න. අදගෙන යනවා නම් අපිට ලෑස්ති. අදගෙන යන්න. මේ අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවයක නිරත වෙමින් කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයන් 42 දෙනෙකු අත්අඩංගුවටගෙන ඇති බව පොලිසිය පවසනවා. මින් 16 දෙනෙකු කාන්තාවන් වන අතර 26 දෙනෙකු පිරිමි පුද්ගලයන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ. අපි මේ අත්තරුවට ගැනීම තාම දැඩි පිළිකුල යුතුව හෙලා දකිනවා. ගුරු විදුහල්පති වරුන්ගේ වැටු විෂමතා ඉවත් කරන්න කියන කරන ඉල්ලීමට ආණ්ඩුවේ ප්‍රතිචාරය මේකනම් අපි ඒවට බය වෙන්නේ නැහැ. මීට සමගාමීව මහනුවර සිට කොළඹ දක්වා අඛණ්ඩ දින 6ක ගුරු විදුහල්පති විරෝධතා පාගමනක්ද අද ආරම්භ වුණා.
කොළඹ දක්වා පැමිණීමේදී ඔවුන් පසු කරන ප්‍රදේශවලින් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් මෙම පාගමන සඳහා එක් වුණා. විරෝධතා පාගමන අද කඩුගන්නාව නගරයෙන් අවසන් කෙරුණා. වීවා එකතුණු උකුතේ එකක රස උපරිමයි.